අතුගාන කොස්සෙන් කොහොමද සෞභාග්‍ය උදා කරගන්නේ? නිවස කියන්නේ අපිට පන්සලක් වගේ තැනක්. අපි හැමෝගෙම වගකීම තමයි ඒක පිරිසිදුව තියාගන්න එක. මේ හැම තැනක්ම පිරිසිදුව ලස්සනට තියාගන්න අපිට අවශ්‍ය වෙන ප්‍රධානම දේ තමයි කොස්ස කියන්නේ. ලස්සනට පිරිසිදුව තියෙන ස්ථානවලට තමයි ලක්ෂ්මී දේවියගේ පැමිණීම සිද්ධ වෙන්නේ. ඒ නිසා කොස්ස කියන්නේ අපේ නිවසට සතුට සෞභාග්‍ය ගෙන දෙන උපකරණයක්. ඒ නිසා කොස්ස නිවැරදි විදියට අපි භාවිතා කරන්න ඕනේ. මේ දේවල් විශ්වාස කරන්නේ නැතුව කොස්ස වැඩකට නැති අපිරිසිදු දෙයක් කියලා හිතීම ලක්ෂ්මී දේවියට කරන අගෞරවයක් විදියට සැලකනවා. මේ වාස්තු නීති රීතිවලට අනුව කොස්ස භාවිතා කළොත් අනිවාර්යයෙන්ම ඔයාට ලක්ෂ්මී දේවියගේ දේවාශිර්වාදය ලබා ගන්න හැකියාව තියෙනවා. ඒ ගැන දැනගන්න අද වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. ඒ වගේම හැමදාමත් ඔයාගේ ජීවිතේ සාර්ථක කරගන්න අවශ්‍ය වටිනා උපදෙස් අරගෙනන අපේ අහස channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. අතීත විශ්වාසය අනුව කොස්සට වැදගත් ස්ථානයක් ලබා දීලා තියෙනවා. ඒ වැරදි විදියට භාවිතා කිරීමෙන් දාරුණු හානි පාඩු සිද්ධ වෙන්න පුළුවන්. නිවැරදිව භාවිතා කළොත් වාසි රසක් ලැබෙනවා. පුරාණ විශ්වාසයන්ට අනුව මේ කොස්ස නිවැරදිව භාවිතා කරලා අපිව ධනවත් හා සමෘද්ධිමත් කරන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. පළවෙනි එක. අතුගාන කොස්ස කවදාවත් පූජා කාමරේවත්, ගබඩා කාමරේවත්, නිදන කාමරේවත් තියන්න එපා. නිදන කාමරයේ කොස්ස තිබ්බොත් විවාහ ජීවිතයට බාධා ඇති වෙනවා. දෙවෙනි එක. කොස්ස කෙලින් අතට බිත්තියට හේතු කරලා තියන්න එපා. තුන්වෙනි එක. ගොඩක් කල් එකම කොස්සක් භාවිතා කරන්න හොඳ නැහැ. ටික කාලයකට පස්සේ අලුත් කොස්සක් මිලදී ගැනීම අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. හතර. කොස්සෙන් අතුගාන විට කකුල් වල ගෑවෙන්න හොඳ නැහැ. පහ. කවදාවත් කොස්සක් පුච්චන්න එපා. ඒ ලක්ෂ්මී දේවියට කරන අගෞරවයක් විදියට සැලකනවා. හය. නිවසේ ප්‍රධාන ගේට්ටුව ළඟ කවදාවත් කොස්සක් තියන්න එපා. එයින් නිවසට අසුභ ශක්තියින් ඇතුල් වෙනවා. හත්වෙනි එක. කොස්ස නිතරම ආවරණය කරලා තියන්න ඕනේ. හැම වෙලාවෙම පේන්න තියෙන්න හොඳ නැහැ. අටවෙනි එක. නිවසකට එකපාර කොස තුනක් මෙලදී ගන්න ඕනේ. නවය. කවදාවත් කොස්සෙන් මිනිස්සෙක්ට හෝ සතෙක්ට පහර දෙන්න එපා. මොකද ඒක අකාරුණික ක්‍රියාවක්. දහය. නිවසේ සමාජිකයෙක් වැදගත් කටයුත්තකට නිවසෙන් එළියට ගිය සැනින් නිවස අතු ගන්න එපා. එයින් ඒ වැදගත් කාර්ය අසාර්ථක වෙන්න ඉඩ තියෙනවා. 11. ඉර බැස ගියාට පස්සේ අතු ගෑම අසුබයි කියලා සඳහන් වෙනවා. 12. කැඩුණු කොස්සකින් නිවස අතු ගන්න පිරිසිදු කරන්න හොඳ නැහැ. එයින් නිවසට දුප්පත්කම ඇතුල් වෙන්න පුළුවන්. ඉතින් අපි හිතන්නේ නැති පුංචි දේවල් වලින් අපිට ලොකු බලපෑමක් ඇති වෙන්න පුළුවන්. අපි අද කියපු දේවල් ගැන ඔයා හිතලා බලන්න. අපි අතුගාන කොස්ස භාවිතා කරනකොට වාස්තු නීති රීති සැලකිල්ලට අරගෙන කළොත් අපිට සමෘද්ධිය හා සෞභාග්‍ය උදා කරගන්න පුළුවන් වෙනවා.